අදත් කාලේ වාර්තාවක් දෙවියන් වහන්සේගේ වචනයක් අපි ඔබට ගේන්න බලාපොරොත්තු වෙනවා. ක්‍රිස්තු පූර්ව 820 විතර තත්වයක් තිබුණා ඊශ්‍රායෙල් රටේ. රජුරුවන්ගේ නම අහප්. එතකොට රජුරුවන්ගේ නම ජෙසබෙල්. අහප් දුර්වල පුද්ගලයෙක් නිසා ජෙසබෙල් රජින කියපු විදිහට තමයි රට පාලනය වුණේ. ඒකෙන් කියන්නේ රාජ්‍ය තාන්ත්‍රික පාලනය දූෂණය කරන්නා වූ පෞද්ගලිකතාවයක් තමයි මේ ජෙසබෙල් කියන ආත්මය, ජෙසබෙල් කියන පුද්ගලයා. එතකොට ඒ වාගේ කාලවකවානු ඊට පස්සෙත් එන්න පුළුවන්. ඉතින් ඒ කාලේ මේ හරි භීෂණ තත්ත්වය නිසා රටවැසියා බොහොම පෙළුණා. ඒ වගේම මේ රජුරෝ නාබොත් කියලා ඉතා ධර්මිෂ්ඨ මිනිසෙක්ව මරලා එයාගේ මිදිවත්ත ගත්තා. එතකොට දයන් වහන්සේ කිව්වා එලියා කියන කෙනාට, මාගේ අනාගත වස්තු ලෙස මම ඔබ කැඳවනවා. එතකොට ඒ කියන්නේ ඒ කාලේ මේ කෙලින්ම ඒ කාලේ දෙවන් වහන්සේ කෙලින්ම දයන් වහන්සේගේ දාසයන්පත් කළා රජුරන්ට කතා කරන්න හෝ දයන් වහන්සේගේ වචනය අරගෙන යන්නම සැලැස්සුවා. එයාගේ නම එලියා. එතකොට දැන් ඒ එලියාගේ කතා පුවත සහ එලියා කතා කරන වචනය දේ වචනේ ලියා තිබෙනවා. ඒක දේවානුභවයෙන් දුන් වචනය ලෙස ලියවුණු වචනයක් වෙනවා. දේ වචනේ කොටසක් වෙනවා. ඒ කියන්නේ ඒ කාලේ ඒගොල්ලෝ දයන් වහන්සේගේ මුකයෙන්ම නිරාවද්‍යව අසා දයන් වහන්සේගේ වචනේ බයිබලයේ කොටසක් වෙන ලෙස ඒක ලියා තිබුවා. ඒකට කියන්නේ දේවානුභවය කියලා. දැන් බයිබලයේ අන්තිම පොත පරම කිසිම දිනවා, අලුත් කිසිම දිනවා. පරම කිසිමේ පොත් 39ක් තියෙනවා, අලුත් කිසිමේ පොත් 27ක් තිබෙනවා. අන්තිම පොත වූ එලිතරව පොත ලිව්වට පස්සේ දයන් වහන්සේ කිව්වා මේ පොතට කිසිවක් ආයෙත් එකතු කරන්න බෑ කියලා. ඒ කියන්නේ ඒක දේවානුභවයෙන් දුන් වචනය ලියා ඉවරයි. දැන් එතකොට අපිට ප්‍රශ්නයක් අපිට ආන්න හිතෙන්න පුළුවන්. දැන් අපිට කොහොමද දයන් වහන්සේ වැහෙන්නේ? පළවෙනි කටයුත්ත අපිට දැන් දයන් වහන්සේ අහ ගැනීම සඳහා අපි දේව වචනය කියවිය යුතුයි. දේවානුභවයෙන් නිරවද්‍යව දුන් දේව වචනය කියවීම තමයි දයන් වහන්සේගේ වචනය ඇසීමේ පළවෙනි විදිය. ඉතින් අදත් දයන් වහන්සේට පුළුවන් අපේ ආත්මයට, සිතට කතා කරන්න, දර්ශනකින් කතා කරන්න. එහෙම නැත්නම් පේතෘෂ්ට කතා කරා වගේ අර සුභාරංචි අරගෙන යන්න කියලා මේ ට්‍රාන්ස් එකකින්, නැත්නම් ස්වප්නකින් කතා කරන්න පුළුවන් ජෝසප්ට කතා කරා වගේ. ඉතින් ඒ එක එක බිඳෙන් දයන් වහන්සේ කතා කරනවා අදත්. එතකොට අපේ අලුවෙක්, මිත්‍රයෙක්, අපේ ඉන්දීර අපිට දෙන අනුශාසනයක් දයන් වහන්සේගේ හඬක් වෙන්න පුළුවන් අපිට. ඒත් අර බයිබලයේ ලියන කාලේ, බයිබලයේ පොත් සම්පාදනය කරන කාලේ, දේවානුභවයෙන් දුන් කාලෙමෙන් දැන් කාටවත් කියන්න බෑ මම කතා කරන එකත් දයන් වහන්සේගේ වචනය වගේමයි කියලා කියන්න බෑ. කිව්ව ගමන් ඒක ධර්ම භේදයක් වෙනවා. කෙසේ හෝ ඉතින් ඒ කාලේ දයන් වහන්සේ මේ කාලේ මට ඇහෙන හඬ නම් මේක එලියාගේ කාලයක් වගේ වෙලා තිබෙනවා. ඒ මොකද්ද එතකොට එලියාගේ කාලය කියන්නේ? These are the times of Elijah. එලියාගේ කාලය කියන්නේ ජන ජීවිතය අඩපණ වෙලා එක කණ්ඩායමක් සම්පූර්ණයෙන්ම ජන ජීවිතය තම අතට ගන්න හදනවා වගේ තමයි පේන්න තින්නේ ලෝකේ හැම රටකම. ඒ කියන්නේ රාජ්‍ය ප්‍රධානියට ඒ රටේ පාලන කටයුතු, රටට අවශ්‍ය ලෙස, දේශයට අවශ්‍ය ලෙස, දේශයේ සම්පත් රකිමින් කරගෙන යන්න බැරි තරමට බලවේග ක්‍රියාත්මක කරනවා. මොනවද බලවේග? රට ණය වීමේ බලවේග, රටේ සම්පත් ගෝලියෝ අරගන්න ණය වේග බලවේග. එතකොට හැමෝගෙම සෞඛ්‍ය නාස්ති කරන පිණිස වෛරස් හදලා වැක්සින් දාන බලවේග. ඉතින් මේ ඉබේ වෙනේ වගේ පේන්නේ නැහැ. මොකද මේ ළඟදී ඇමරිකාවේ ෆ්‍රන්ට් ලයින් ඩොක්ටර්ස්, ඒ කියන්නේ ඇත්තෙන්ම ලෙඩුන්ට බේත් කරන ඩොක්ටර්ස්ලා කට්ටියක් එකතු වෙලා වෙන වෙන ප්‍රාන්තවලත් ඒගොල්ලෝ සමිති හදලා, වෙබ්සයිට් හදලා එකතු වෙලා ඒගොල්ලෝ ඇමරිකාවේ සුප්‍රීම් කෝර්ට් එක ඉස්සරහටම ඇවිල්ලා පොඩි නිකන් නිවුස් මීඩියා එකක් පවත්වලා කිව්වා අපි ගොඩාක් ලෙඩුන්ට බේත් කරා, හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් ඉතාම ඉෆෙක්ටිව් හරියන බෙහෙතක්, ඇයි මේක දෙන්නේ නැත්තේ, ඇයි තහනම් කරන්නේ. ඒ වීඩියෝ එක ඉතින් මිලියන් 20ක් 25ක් විතර වහාම වෛරල් වෙලා ගොඩක් අය අහන්න පටන් ගත්තා. ඉතින් දැන් එතකොට ට්විටර්, ෆේස්බුක්, යූටියුබ් හතුනම මේක වහාම වහලා දැම්මා. ඒක අහක් කරා විතරක් නෙමෙයි,
ඒගොල්ලෝ දියත් කරා ඒකට සහභාගී වූ වෛද්‍යවරුන්ගේ චරිත ඝාතනය කරන්න. විශේෂයෙන්ම සමහර කළු ජාතික වෛද්‍යවරු පෙන්නලා මෑ නයිජීරියාවේ වුණාට එයා ගොඩක් කලක් USA වල. එතකොට ඒක අර කළු ජාතික ගතියට අපහාස කරමිනුත් ඒ වෛද්‍යවරුන් කියපු දේ හෙලා දැක්කා. දැන් ඒ වෛද්‍යවරුන් පවත්වපු ඒ සම්මුඛ සාකච්ඡාව බලපාන්නේ වෛද්‍යවරුන්ට. මොකද අපි දන්නවා සාමාන්‍ය මනුෂ්‍යයන්ට ගිහිල්ලා හයිඩ්‍රොක්සිකලෝරොක්වින් ගිලින්න බෑනේ, ඩොක්ටර් කෙනෙක් පෙත්ත ලියලා දෙන්න ඕන. එතකොට මේ අර ඩොක්ටර්ස්ලා කියපු විද්වත් සමුළුව අනිත් අයට ඇහෙන්න බැරි ලෙස යූටියුබ් එක, ට්විටර් එක, එතකොට සහ මේ ෆේස්බුක් එක ඒක වහලා දාලා වීඩියෝ එක අහක්කරේ කාට නොඇසෙන පිණිසද. මොකද සාමාන්‍ය ජනතාව ඇසුවත් වැඩක් නැහැ, ඩොක්ටර් කෙනෙක් ප්‍රිස්ක්‍රයිබ් කරන්න ඕනේ. එතකොට අපිට පේන්නේ ඒගොල්ලන්ගේ අදහස උනේ අනිත් ඩොක්ටර්ස්ලට මේක අහන්න බැරි වෙන්න කියලා. ඉතින් අපේ ලංකාවේ නම් හැම ලෙඩ වෙන හැම මේ PCR පොසිටිව් වෙන කොවිඩ් හැදුණු අයට අපි හයිඩ්‍රොක්සිකලෝරොක්වින් දෙනවා. හයිඩ්‍රොක්සිකලෝරොක්වින් දුන්න හැම රටකම මරණ වේගය ඉතාම අඩුයි. හයිඩ්‍රොක්සිකලෝරොක්වින් දුන්නේ නැති රටවල් වල ඉස්පිරිතාලේ ඇතුළු වෙන අයගේ මරණ වේගය 24.5%. හයිඩ්‍රොක්සිකලෝරොක්වින් දුන්න රටවල් වල ඉස්පිරිතාලේ ඇතුළු වෙන අයගේ මරණ වේගය 5%ටත් අඩුයි. ලංකාවේ නම් 3000ක් 4000ක් කිට්ටු වෙන්න ලෙඩු හිටියත් මැරුණේ 11යි. ඉතින් අපි දන්නවා මේක ඒක හොඳ ප්‍රතිඵලයක්. ඉතින් කෙසේ හෝ මම මේ කියන්නේ මේ එළියාගේ කාලය කියන්නේ මොකද්ද? රාජ්‍ය ප්‍රධානින්ට රජය කරගෙන යන්න බැරි තරම් බලපෑම් එල්ල වෙනවා එක එක අයගෙන්. ඒ බලපෑම් වල ස්වභාවය මොකද්ද? රටේ ජනතාවේ ස්වෛරතාවය හීන වෙලා යනවා. රටේ ජනතාවට අයිති ධනය විස්තරලා යනවා. රටේ ජනතාවට අයිති රටේ සම්පත් ගෝලියෝය අරගන්න හදනවා. දැන් කාලනම් හැම රටකම ජනතාවගේ සෞඛ්‍යය හෙලා දකින්න ප්‍රතිශක්තිය ඌණ කරන්න තමයි මේ තරඟයේ සටන යන්නේ. වෛරස් හදලා වැක්සින් ගහන තරමට ඒ වැක්සින් එකකින් මොකද වෙන්නේ? අපේ ස්වභාවික ප්‍රතිශක්තිය දෙවියන් වහන්සේ සැලසුම් කරලා තිබෙන්නේ, ගෝඩ් ඉස් සයන්ටිස්ට්නේ, දැන් වහන්සේ විද්‍යාඥයෙක්නේ, මේ ස්වභාවික ප්‍රතිශක්තිය සැලසුම් කරලා තිබෙන්නේ අපේ තුළ තියෙනනේ වසාසයිල හැමෝම අහලා ඇති. ඉස්කෝල යන කාලෙත් CD4 CD8 එවනම් අහලා නැතුව ඇති. නමුත් වසාසයිල කියන්නේ අහලා තිබුණා. ශ්වේතාණු ජාතියක් තමයි, සුදු රක්තාණු, සුදු රුධිරාණු සුදු සෛල ජාතියක් තමයි මේ වසාසයිල කියන්නේ. ඒවා ලෑස්තිවල ඉන්නවා මේ බිසි බීජයක් කාම ඉගිල දාන්න. එතකොට අර වැක්සින් එක ගැහුවම මොකද වෙන්නේ? ඒ සෛල සූදානම් කරන්නේ නැතුව ශරීර ඇතුලේ ඇන්ටිබොඩි ප්‍රතික්‍රියාවක් යනවා. ඒක වැඩි වූ අයට කොවිඩ් ඇතුළුනාම මාරාන්තික ලෙස ලෙඩ වෙනවා. ඒකයි කොවිඩ් ප්‍රශ්නය. කොවිඩ් ප්‍රශ්නය වෛරස් එක නිසා නෙවෙයි, වෛරස් එක නිසා තමයි. වෛරස් එක ඇතුළුනාම ශරීරයේම තියෙන ප්‍රතිශක්ති ආසාදිත තත්ත්වය නිසා ඒකයි වෙන්නේ. ඉතින් මම ගොඩක් කොවිඩ් විද්‍යා ක්ලිප් කරලා තිනවා, කරුණාකරලා එකක් බලන්න. තාම දන්නේ නැත්නම් අපේ WhatsApp නම්බරේට WhatsApp එකක් යවන්න. 0774 49 54 214. මහා ජනතාව මේ ගැන නොදැනුවත් ඉන්න බැරි කාලයක අපි ඉන්නේ. මොකද විද්‍යාව විකෘති වෙලා. ඒකයි ප්‍රශ්නේ. එක එක ගෝලීය සංවිධාන Human Rights විකෘති කරනවා වගේ Child Rights කියලා, LGBTQ Rights කියලා එක එක විදිහට අර ජෙසබෙල් වැඩ කරා වගේ දේශයක ශීර්ෂත්වය, ඒ කියන්නේ සෙනගට අයිති දේ නැති කරන්න, සෙනගගේ රටක් අවසාන වශයෙන් අයිති රට වැසියන්ටනේ, ඒක නැති කරලා ඔවුන්ගේ අතට රට රටවල සම්පත් ගන්න අලුත් ගෝලීය අධිරාජ්‍යවාදියා ක්‍රියාත්මක වෙනවා. විද්‍යාව, වෛද්‍ය විද්‍යාව යනාදී දේවල් තුලින් ආර්ථික මෙහෙයුනොත් ඒ වගේ වෙනවා. ඔබ දන්නේ, ඔබ ඒව දන්නවා. නමුත් මේ වෛද්‍ය විද්‍යානුකූලව මෙපමණ වෛද්‍ය විද්‍යාව අවිද්‍යාවක් කරමින් අසත්‍ය ප්‍රකාශ කරමින් පහසුවෙන් දෙන්න පුළුවන් ඖෂධයක් නොදී වැක්සින් ගන්න මොනවා කිය, ඒ කියන්නේ මරණ වැඩි වෙන තරමට මිනිස්සු බය වෙනවා. ඉතින් කල්පනා කරලා බලන්න එංගලන්තේ කොච්චර මැරෙනවද, මේ US වල කොච්චර මැරෙනවද. මෙච්චර පහසු බේතක් දෙන්න පුළුවන්කම තියෙද්දි දැන් ස්වීඩනේ ලොක්ඩවුන් කරෙත් නැහැ, ෂට්ඩවුන් කරෙත් නැහැ.
ඒගොල්ලෝ ඉබේම සෙනගක ප්‍රතිශක්තිය හැදෙයි කියලා බලාපොරොත්තු වුණා. දැන් ස්වීඩන් වල මරණ වේගය බොහොම අඩු වෙලා. ඒ කියන්නේ ඒගොල්ලෝ හිතුවා හරි ශරීරයට ඉඩ දුන්නා, ශරීරය බලාගනීවි, මේක හදපු වෛරස් එකක් වුණත් ඒකයි ඒකයි දැන් වර්තමාන තත්ත්වය. මේක හදපු වෛරස් එකක් බවට පැහැදිලි සාක්ෂි තිබෙනවා. ඉතින් කොහොමhari මේ ටික කිව්වේ අර රටක ජනතාවට අයිති දේවල් ඔවුන්ගේ සෞඛ්‍යයත් ඔවුන්ට අහිමි කරවන කාලෙක අපි ඉන්නේ. ඉතින් මේවා දීසාඳ ඩේස් ඔෆ් ඉලයිෂා කිව්වම ඒ අමාරුකම් තියෙද්දි දැන් වාසිය අපිට පොරොන්දුවක් දෙනවා. ඉලියාගේ කාලේ වගේ ගිනි රථ ඇවිල්ලා අපිව ඇදහි එවැනි ඇදහිල්ලක තබා ගන්න. ඒ කාලේ 7000ක් හිටියා. යෙසබෙල්ට බයුනෙත් නෑ, දන නැමෙත් නෑ, බාල ඇදහුවෙත් නෑ, 7000ක්. එතකොට ඒ කාලේ එලියට කපුටෝ ලවා උන්වහන්සේ අනකරා කෑම ගේන්නේ කියලා. ඒ කියන්නේ සුභවෝත්තර ආර්ථික ප්‍රතිපාදන. ඔබට ඒ කියලා විශ්වාස කරන්න ඕන. ඊළඟට අර වැන්දඹුවගේ තෙල් කුලාව හිඳුනේ නැත, පිටිපැස ඉවරුනේ නැත. ඒ උන්වහන්සේ වැන්දඹුව ගැන සලකන, අමාරු අය ගැන සලකන උන්වහන්සේ සලකයි. දැන් සලකයි උන්වහන්සේ අපේ පියාණේ නේද? ඔව්. ඊළඟට තුන්වෙනි කාරණාව උන්වහන්සේ හැම අතින්ම අපිව සුරක්ෂිත කරයි. ගිනි රථය වල උන්වහන්සේ බලාගත්තා. එලියාව ගිනි රථ වට කරලා බලාගත්තද එලිෂාගේ කාලේ. එලියට පස්සේ අපි කෙනා විරුද්ධ හමුදා ආවම එලිෂා ගහසි, එලිෂාගේ දාසේ හරි බය වුණා. එලිෂා කිව්වා ස්වාමීන් වහන්සේ මොහුගේ ඇහ අරින්න. එතකොට ඔහුට පෙනුණ දැන්වාසිගේ දාසේ ආරක්ෂා කරන්නා වූ ගිනි රථ ඔහුට පෙනුණා. ඉතින් මේ කාලේ හැටි මොකද්ද? රාජ්‍ය ප්‍රධානින්ට ඒක කරගෙන යන්න බැරි තරමට වියවුල් කරන්න හදනවා. ආර්ථිකයයි සෞඛ්‍යයයි හැම අතින්ම ඒ එක එජෙන්ඩා එවනවා. LGBTQ එජෙන්ඩා, ළමයි දෙමාපියන්ගේ වෙන් කරන එජෙන්ඩා එක කාටුන් වලින් බොහොම තදින් කරගෙන යනවා. ඉතින් මගේ YouTube චැනල් එකේ ඔබට බලන්න පුළුවන් කෝවිඩ් විද්‍යා, ඩිජිටල් සයන්ස් සහ මේ ආත්මිකේව. ඒ ක්ලිප් ලැබිලා නැත්නම් අපිට වට්ස්ඇප් එකක් එවන්න 077 49 59 214. අපි නොමිලේ ඒක එවන්න. හැම සිකුරාදා හවසම 7ට අපි පටන් අරගෙන තියෙනවා බයිලිංගුවල් වැඩසටහනක්. ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් සහ සිංහලෙන් මේ වගේ තත්වයකට ඔබ සූදානම් කළ ඔබ දැනුවත් කරන්න. එන සිකුරාදාත් ඒ වැඩසටහන තිබෙනවා 374 ලෙස්ලි රණගල මාවත බොරැල්ල අපේක්ෂා නිවාසය. ඉතින් අපේ වෙබ්සයිට් එක www.apeksha-iraklanka.org. ඒකිනුත් මේ කාරණා බලාගන්න පුළුවන් වෙනවා. ඉතින් දැන් තව කාරණාවක් තියෙනවා. අර එළිදරව් 12 මෙන්න මෙහෙම විස්තරයක් තිබෙනවා. මොකද්ද විස්තරය? එළිදරව් 12 අපි දන්නවා බයිබලේ අන්තිම පොත. ඒ පොතට පස්සේ වෙන පොතෙක් කවුරන් කාටවත් බැරිය. මෙහෙම එළිදරව් 12 මේ කාලය විස්තර කරලා තියෙන්නේ. මොන වගේ කාලයකද අපි ඉන්නේ? එළිදරව් 12 පරිච්ඡේදයේ තිබෙනවා මුළු ලෝකය රවටන්න. 9 එළිදරව් 12 වෙනි පරිච්ඡේදයේ 9 පදේ මුළු ලෝකය රවටන්න වන යක්ෂයා සාතන් කියන ලද මහා සර්පයා නැමැති ඒ පුරාණ සර්පයා. එයාට නංගුවරක් තියෙන නේද? පහතට හෙළනු ලැබුවේ. ඔහු පොළොවට හෙළනු ලැබුවේ. ඔහුගේ දූතය ඔහු සමග හෙළනු ලැබුවෝය. එවිට අපගේ දයන් වහන්සේගේ ගැලවීමද බලයද රාජ්‍ය තමන් ක්‍රිස්තුස් වහන්සේගේ ආණ්ඩු බලය දැන් පැමිණන්නේ. ඒක තමයි අපි ඉන්නේ. ක්‍රිස්තුස් වහන්සේගේ ආණ්ඩු බලය කාටද පැමිණෙන්නේ? අර ක්‍රිස්තුස් වහන්සේ දෙස බලාගෙන ඉන්නා වූ, ක්‍රිස්තුස් වහන්සේගේ හඬ ඇසෙන්නා වූ, ක්‍රිස්තුස් වහන්සේගේ කැමැත්ත කරන්නා වූ අයට ඉතින් අපිට කියලා තින්නේ කියන්නේ ස්වර්ගයේ වැඩවසන අපගේ පියාණෙනේ ඔබගේ නාමයට ගෞරව වේවා, ඔබගේ රාජ්‍යද බලයද ස්වර්ගයේ පොළොවේ හිත කරනු ලැබේවා. මොන පොළොවේද? අපි ඉන්නා වූ භූමි භාගයේ කෙරෙහි අපිට අනසක ස්වාමීන් වහන්සේ දීලා තිබෙනවා. ඉතින් ආ පොළොවට එන්න අපගේ දයන් වහන්සේ ගැලීම බලේ රාජ්‍ය ආණ්ඩු බලය ආවා. ඉතින් 11 වෙනි පදේ කියන ඔහු බැටළු පැටවන්ගේ ලේ නිසා, එක බැටළු පැටවන්ගේ ලේ තමුන්ගේ සාක්ෂී වචනේ, ඒ කියන්නේ අපි දේව වචනය පිළි අරගෙන පිළිපදින දේව වචනේ සාක්ෂී බලය ඔහුගෙන් ජයගත්තේ ඔහු මරණය විඳින තරමට පවා තමුන්ගේ ජීවිතයට ප්‍රේම නොකර සිටියෝ. ඉතින් මේ කාලේ ලොකුම ප්‍රශ්නය තමයි ඇදහිලිවන්තයෝ කියන අය දයන් වහන්සේට වඩා තමුන්ට ඕන දේවල්ට ප්‍රේම කිරීම, විලාසිතා, ඇඳුම් ස්ටයිල්, ලෝකේ වගේම ටෙලිවිෂන් වැඩසටහන් කෙලවරක් නැහැ. ඇදහිලි අභක්තිකයයි භක්තිකය අතර වෙනසක් නැති වෙන තරමට. කාගේ කාලේ වගේද?
නොවගේ කාලේ වගේ උත්පත්ති 6 කියනවා දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ මිනිස්යන්ගේ දුවරු සමග අනාචාරයේ හැසිරුණා. ඉතින් යේසුස් කිව්වා උන්වහන්සේගේ ඒ මේ කාලේ ලඟ වෙනකොට නොවගේ කාලේ වගේ කාලයක් එනවා. සුදුමේ ලොත්ගේ කාලේ වගේ කාලයක් වෙනවා. අපි දන්නවා සුදුමේ පාප හැමතැනම පැතිරිලා. LGBTQ agenda එක UN එකෙන් බල කරනවා ලංකාව ගල යුතුයි කියලා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා අපේ රජයේක පිළිගත්තේ නැහැ. Abortion කරන්න ඕන කියලා බල කරනවා. ලංකාවේ රජයේක පිළිගත්තේ නැහැ. ඒ නිසා මේ නිසාත් ලංකාවට දෙවියන් වහන්සේගේ ආශිර්වාද තිබිය යුතුමයි. ඉතින් 7000ක් හිටිය එලියාගේ කාලේ ඒගොල්ලෝ බාල්ට යසබෙල්ට දන නැමුවේ නැහැ. ඉතින් මොකද විසඳුම? එබැවින් ස්වර්ගයේ වසන්නේ ප්‍රීති වේල්ලා ගොඩට මුඳටත් දුක් වේම අග්නිසාද යක්ෂයා තමාට ඇත්තේ ස්වල්ප කාලයක් බව දන්නා බැවින් මහත් උදහසින් යුක්තව නුඹලා වෙතට බැස කීය. ඉතින් මේ කාලේ මහත් උදහසක් ක්‍රියාත්මක වෙනා පාර යන මනුස්සයෙක්ගේ වාහන එළමන විදිය පදවන විදිය දැකලා තියෙනවද? වෙනස් නැ අනිත් පැත්තෙන් යන්නේ අපේ පැත්තෙන් ඒගොල්ලෝ එන්නේ. ඊට පස්සේ අපි අයින් කරලා නැවතුනේ නැත්නම් අපිත් එක්ක ගහ ගන්න එනවා. මිනිස්සු වෙනස් වෙලා. එතකොට ලෝක මට්ටමින් දේශයන් වෙනස් වෙලා චීනය දිගටම ක්‍රිස්තු භක්තිකයන්ට පීඩා කරන බරපතල ලෙස කුරුස කඩනවා සභාව රැස් වෙන තැන් වලට කඩා පනිනවා කවදාකවත් නැති තරම් යක්ෂයාගේ කාලය කෙටි බව දැන උදහස පැතිරෙන කාලයක්. ඒ නිසා ප්ලීස් දේශපාලන නිසා හෝ මොන පක්ෂ දේශපාලන මොන හේතුව නිසාවත් FB එකේ සෝෂල් මීඩියා වල ක්‍රිස්තු භක්තිය නාස්ති කරගෙන දුෂ්ට වචන ප්‍රකාශ කරන්න එපා, රීපෝස්ට් කරන්න එපා. මොකද උදහස පැතිරෙනවා. දරුවන්ට දෙමව්පියන්ට කතා කරන විදිය දන්නවනේ නේ. උදහස පැතිරෙනවා. ඒ වගේම මේ දැසල පිරිමිත් හරි දූෂ්‍ය ලෙස නපුරු ලෙස භාර්යාවන්ට සලකන්න පටන් අරන් තිබෙනවා. කාලේ වෙනස් වෙලා මේ ටික කාලෙ මේ දවස 120ක් විතරනේ කොවිඩ් කාලේනේ පෙබ්‍රවාරි මාර්තු අප්‍රේල් මැයි ජූනි 5යි දැන් මේ ජූලි වරයි අද එකනේනේ අද අගෝස්තු 1 මේ මාස 6ට වෙනස් වෙලා නේද මිනිස්සුන්ගේ ගති පැතුම් වෙනස් වෙලා ඒකාන්තේම ආර්ථිකය අමාරුයි මිනිස්සුන්ගේ මූණේ තියෙන දුකක් වේදනාවක් සහ කේන්තියක් කියලා ඉතින් උදහසේ කාලයක් ඇවිල්ලා තිනවා අනිත් එක යක්ෂයා දන්න ඔහුගේ කාලේ කිටි බව මේ බලන්න මම ආයෙත් කියවන්න අපි ඉන්නේ ඒ කාලේ එහෙම කාලයක් තිබුණා කාලේ කෙටි වෙන කාලයක් තිබුණා ඒ කියන්නේ සම්පත් ඉතාම ශීඝ්‍රයෙන් නැස්ති වෙගෙන යන කාලයක අපි ඉන්නේ ලෝකේ ජනගහනයේ සෞඛ්‍යය නැස්ති කරන්න බලන් ඉන්නවා ලෝකේ ලෝක සෞඛ්‍යයට වග කියන සංවිධානයම ඒ වගේ කාලයක අපි ඉන්නේ ඉතින් ඔබ දන්නවා මම ડોක්ටර් ලයිට් මෙන්ඩිස් මේවා මගේ විෂය නිසායි මම මෙහෙම කතා කරන්නේ එලිදරව් 12 දොළොස්වෙනි පදේ අපිට කිව්වා උදහසින් යුක්තව යක්ෂයා එනවා ස්වල්ප කාලෙ මොකද සාතන් දන්නා ඔහුගේ කාලය කෙටි බව දැන් සභාව දන්නවද මේ කාලය හදිස්සි වෙලා කියලා ඔබ ඇදහිල්ලවන්තයෙක් ලෙස කොහොමද ඉරිද දාස දිහා බලන්නේ දෛනික ඇදහිල්ල දෙස බලන්නේ කොහොමද තමා පොළොවට හෙළනු ලැබූ බව මහ සර්පයා දුටු කල හෙතෙම පිරිමි දරුවා වැදූ ස්ත්‍රීට පීඩා කළේය. සර්පයා ඉදිරියෙන් වනයේ ඇගේ ස්ථානයට ඉගිලි යන පිණිස මහත් රාජාලුගේ පියාපත් දෙක ඈට දෙන ලද්දේය. සර්පයාද ඒ ස්ත්‍රිය සැඩපාරෙන් ගහගෙන යන්ට සලස්වන පිණිස. ඉතින් මෙතන කියනවා කාලයක් කාල භාගයක් කාල දෙකක් දෙකාලයක් ඉතින් අවුරුදු 3000ක් ගැන මේ කියන්නේ කෙසේ වෙතත් සර්පයා මුඛයෙන් විෂ ෆ්ලඩ් එකක් ප්‍රවාහයක් නිකුත් කරන කල අපිට මොකද්ද කියලා තියෙන්නේ රාජාලියගේ පියාපත්මෙනි ඇදහිල්ලෙන් දෙවියන් වහන්සේ අපව සුරක්ෂිත ස්ථානෙට ගෙන යන මොකද්ද සුරක්ෂිත ස්ථානය රාජාලියගේ පියාපත්මෙනි ඇදහිල්ල තියා ගැනීම ඒක අර මොසෙස්ට වනාන්තරය හරහා යනකොට කියපුව එක මම රාජාලියගේ පියාපත්මෙනි ඔබව ගෙන යන්නම් ඒ වගේ කාලයක් පාරාව පිටිපස්සේ මගදිගට සර්පය ප්‍රශ්න තිබෙනම නමුත් රාජාලුගේ පියාපත් වලින් යන්නා වූ ඇදහිල්ලක්ද තිබෙනවා දැන් මේක තේරෙනවාද ඒතර රාජාලුගේ පියාපත් වලින් යන ඇදහිල්ල කියන්නේ මේ එක ලොකු මිනිහෙක් නෙමෙයි එක ලොකු මෑනක් ගාඩ් නෙමෙයි මේ රාජාලුගේ පියාපත් කියන්නේ හැම පියාටුවම එකිනෙකට ලොක් වෙලා 7000ක් හිටියා එලියගේ කාලේ
අර වැඳපුගේ තෙල් කුලාව සිඳුනේ නැත, පිටිපස හිස්සුනේ පිටිපස හිස්සුනේ නැත. හැමෝගෙම ඇදහිල්ල මේක යනවා. ඒ නිසා මේ ග්ලෝබල් ස්ටාර්ස්, සෙලිබ්‍රිටි ස්ටාර්ස් ඒ මොඩ වැඩේට අහුවෙන්න එපා. දැන් වහන්සේ අපි හැමෝම මෑන් ඔෆ් ගොඩ්, අපි හැමෝම දේවදරු. ඔබ හැමෝගෙම ඇදහිල්ල වැදගත් වටිනවා. ඒ නිසා මේ පුළුවන් නම් එන්න 374 සර්පන්ටයින් පාරලෙස් ලිරන්ගල මාත බුරැල්ල සිකුරාදා හවස 7ට, නැත්නම් ලයිව් ස්ට්‍රීම් එකෙන් අහගෙන ඉන්න මේ වගේම ඔබට අහගන්න පුළුවන් වෙනවා. ඉතින් දැන් ඒ ටික තමයි කියන්න තියෙන්නේ. මොකද්ද මේ රාජ්‍යාලිපියාපත් ඇදහිල්ලෙන් කරන්නේ? අපි එවැනි ඇදහිල්ලකින්, ඒ කියන්නේ හැමදාම උදේ ආඥා කරනවා, දේ වචනේ කියනවා, පවුලේ ආඥාව කරනවා, රැටත් ඒක ආපහු කරනවා රෑ 7ට. අපි ටෙලිවිෂන් සංචාරය නෙමෙයි කරන්නේ, අපි රාජ්‍යාලිපියාපත් ඇදහිල්ල තබා ගැනීම කරන්නේ. මං ගොඩක් කලක් කිව්ව සභාවට අම්මලාව පිටරට ආරණ්‍යයකට එකඟ වෙන්න එපා. දැන් හරි අමාරුනේ. ඔව්, සභාවට ඇහෙන කන් ඇහෙනවා අඩුයි ගොඩක් වෙලාවට. දැන් කන් අහගන්නම වෙන කාලෙක අපි ඉන්නේ. තීව්‍ර ඇදහිල්ලක ඉන්න ඕන, දිව්‍ය ශ්‍රවණය, දිව්‍ය දර්ශනයක. ඒක තමයි අර රාජාලි පියාපත් වලින් අපි ඇදහිල්ල ඉන්නකොට අර නපුරාගේ මුඛයෙන් පිට කරන්නා වූ ෆ්ලඩ් එකට අපි අහුවෙන්නේ නැත. දැන් ඉතින් ගොඩ් බ්ලෙස් යූ, අසන් හිටියට තැන්ක් යූ. හෙටත් අපි සම්බන්ධ වෙමු.